මම ඒක අරන් ඉන්න කියලා අරස්මි තරුණ වයසේ කිව්වා. ඉතින් මම දන්නේ නැහැ මේ අතුරු කාතරතුම මේ නිර්මාණය ඇත්ත වශයෙන්ම පරිපූර්ණ කරන්න ඔබතුමා මේ දරුවෝ මේ වීර්ය ඒ අවස්ථාව මම දැනන් හිටින් දැන් තමයි දන්නේ මේ පසු කාලේ. වාදක මණ්ඩලයකට ඔය ප්‍රස්තාරයක් පිළියෙල කරනවා කියන්නේ මෙහෙවන අධ්‍යක්ෂකයෙක් නැත්නම් කණ්ඩායමකට කියන ප්‍රස්තාරය එකක් එතන හැම වාදක බණ්ඩ වාදන භාණ්ඩයක වාදනය කරන දේ ප්‍රස්තාරගත කරලා තියෙනවා. නමුත් එතනින් ඊළඟට ඒ එක එක වාදන භාණ්ඩයට හරියන විදිහට ඒවා උපුටා අරගෙන දෙන්නවනේ. හුඟක් ලංකාවේ සංගීතයට සේවයක් කරපු කලාකරුවෙක් ලල්ලා දිසිල්ව සිම්පනිස් කියලා තියෙනවා, ඔරටෝරියස් කියලා තියෙනවා, තව ගක් එක එක ජානර ක්ලාසිකල් වර්ක්ස් කරලා තියෙනවා. ලල්ලාත්ගේ තියෙනවා හුඟක් එතුමාගේ නිර්මාණ. අද අපි සමග සාකච්ඡාවේ යෙදෙන්නේ ලංකාවේ මං හිතන්නේ අති දක්ෂ ඒ වගේම හුඟක් ලංකාවේ සංගීතයට සේවයක් කරපු කලාකරුවෙක් ලල්ලා දිසිල්වා. එතුමා ඇත්තටම සංගීතඥයෙක් පමණක් නොවේ, එතුමා ඇත්තට දක්ෂ නීතිඥයෙක්, ඒ වගේම නීතියට අදාළ විෂයන් ඉතා විශිෂ්ටව මේ අධ්‍යයනය කරලා ලෝක මට්ටමේ ඒවා ගැන වෘත්තිමය වශයෙන් ක්‍රියා කරන දක්ෂ පුද්ගලෙක්. ලංකාවට ඇත්තම කිව්ව සම්පතක්. ලංකාවේ තියෙන සම්පත් ගැන පස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සාහි සම්පත් වලට ලංකාවේ හරිතන ලැබිලා තියෙනවද නැද්ද කියන එකත් අපි පස්සේ කතා කරන්න වෑයම් කරනවා. මට හරි සන්තෝෂයි පිළිගන්න එතුමාව අපේ මේ සාකච්ඡාවට. නීතිඥ ආචාර්ය ලල්නාත් දසිල්ල මහතා, බොහොම සතුටි ඔබ සමග මේ සාකච්ඡාව යෙදෙන්න. අපේ මිත්‍රත්වයට මං හිතන්නේ අවුරුදු 40කට එහා කියලා. ඊටත් එහා ගියා කියලා. ඔව්. අපි වයසක් දැන් මේකින් එයා ගන්න තුනම වෙයි. ඔව්. ඒ දවසට හුඟක් තරුණ කාලේ තමයි අපේ මේ තරුණ අර අපි කියන්නේ සිංගල් කියන්නේ අර උනත් සමග අපි සංගීතයේ තියෙනනේ දේවල් ක්‍රියා. එහෙම තමයි. විප්ලවීය දේවල් කරන සංගීතයෙන් අපි කරේ විප්ලවීය දේවල් සංගීතයෙන්. ඔව්. අලුත් දේවල් කරන්න හැමතිස්සෙම අපි පෙළඹුණා. ඒ කාලේ මට මතකයි ඔබ මට දීලා තිබුණ ඇත්තට අවස්ථාවන් ගැන. ඒ කියන්නේ සංගීත ජීවිතේ මට ලැබුණ විශේෂ අවස්ථාවක් තියෙනවා. ඒ තමයි මගේ පළවෙනි ඕකෙස්ට්‍රල් වර්ක් මම සකස් කළ ඒ නිර්මාණය සොර සංගවන්නම. ඇත්තට ඒ ඇති වුණේ ඔබගේ යම්කිසි ඉල්ලීමක් නිසා. ඔබ මට කිව්වා හර්ෂ මෙහෙම නිර්මාණයක් තියෙනවද ඔබලඟ? Do you have such a composition? We can perform it in 2 weeks. සුමාන් දෙකෙන් අපිට perform කරන්න පුළුවන් එක. ඔය හැබැයි සුමාන් දෙකෙන් ලියලා දෙන්න ඕනේ මොකක්නේ? ඔව්. මම ඇත්තට තිගස්සලට සන්තෝෂෙන් තිගස්සුණා. ඒ කියන්නේ සන්තෝෂයෙන්ම මම සන්තෝෂ නිසා මම ගැස්සලා හිටියා. ඉතින් මම කිව්වා ඕලාලත් මම ලියන්නම් ඒක කියලා. ඉතින් ලියලා ඒක තමයි සොර සංගවන්නම හැටියට මම ඉස්සල්ලාම මගේ
මේජ වර්කයක් කරද ගැන් ප්‍රධාන නිර්මාණය කරට කරේ ෆුල් ඕගස්ටයකට. කාරි ඩොක්ටර් ඩිෆන්ස එක තමයි කන්ඩක්ට ඕකෙස්ටගේ වගේම ඒක මම පියානු කංචරයක් වගේ නිසා කැන් පියානට ලිබ ප්‍රධාන පියාන කොටසක් තිය නිසා ඒවට බෙරත් තියෙනවා. එම නිසා රම්මඩිලිවෙර කියන දක්ෂ මගේ තාමත් මම ආසගන්න ලංකාවේ ඉන්න පියනිස්ලගේ ම ආසගන්නම අපි ගන්න මියසි කල්ඩි තියන පියනිස් කෙනෙක් ලම් රම්මඩිලිවෙර එයාට කියලා අපි ඒ කොටස වාදනය කරා. මේ මොකද මට ඒ දවස්වල මට හිතන මට එච්චර කොන්ෆිඩන්ස් වි ටෙක්නික් තිබුණ නෑ කියලා මම ඒක ලිව්වට. ඒකනේ අර අපි දන්නවනේ ලෝකතලේ අර ග්‍රීක් ඒ මයින් කන්චරේ කියලා ලිස්ටරන් කියලා ලිස්ට් නිකන් සයිට්‍රීට් කරා එකපාරට බල්පවන් ගෑවල් ක්‍රීක්ට ලිව්වට ක්‍රීක්ට ගහන්න වෙනවා පස්සේ ගෑව. ඒ වගේ අවස්ථාවක් මට ලල්ලත් ලබල දුන්න ඇත්තර ඒක මම අගේ කන්න මොකද එහෙම මම දන්න විදිටනම් මම ඊට පස්සේ දැන් මගේ වෘත්තිම කලාලෝකයට ප්‍රොෆෙෂනල් පෆෝමිං මේ ජීවිතයට අවුරුදු පනාක්වයගෙන නවා. හැබැයි ඒ වගේ ඔය වගේ කලාකාරය අනිත් අයට ඔහොම අවස්ථා දෙන කලාකාරය මම දැකගෙන ඇත්තර මඩුයි මේ අපේ රටේ. ඉතින් මම ඒක හරියට අගේ ගන්න අතර මම එතුමාගෙන් අහන්න ආසයි එතුමාගේ තව තියෙනවා මේ ලල්ලද්ගේ තියෙනවා උගක් එතුමාගේ නිර්මාණ. Thank you.
විශාල කොටසක් තියෙන විශාල ප්‍රමාණයක් තියෙනවා නිර්මාණ සිම්ෆොනිස් කියලා තියෙනවා ඔරටෝරියස් කියලා තියෙනවා තව ගක් එක එක ජනරල් ක්ලාසිකල් වර්ක්ස් කරලා තියෙනවා ඒත් මම එතුමාගෙන් අහන්න ආසයි ඒවා ගැනයි ඊටත් පෙර මම අහන්න ඇති එතුම ඇත්තටම මේ සංගීත කියන මේ මේ විෂයට පෙළඹුණේ කොහොමද නැත්නම් මේ අනුගත වුණේ කොහොමද කියලා හර්ෂ බොහොම ස්තුතිය ප්‍රශ්න කීපයක් ගැන මම එක එක උත්තර දෙන්න බලන්නේ හැබැයි මම කැමති පටන් ගන්න මේ ස්වර සංගමන්න මේ ඒ මෙහෙමයි අපිට අවස්ථාවක් ලැබුණා මේ මේ ඒ කාලේ තිබුණා මේ රූපවාහිනියේ ස්ව සංගීත කියලා මේ මේ ප්‍රෝග්‍රෑම් එකක්. ඒ ප්‍රෝග්‍රෑම් එකට අවශ්‍ය වෙලා තිබුණා අපිට මේ පියානෝ එකත් වාදක මණ්ඩලය සිම්ෆොනි ඕකෙස්ට්‍රා එකත් එක්ක තියෙන ලාංකික නිර්මාණයක්. මම එහෙම එකක් කියලා තිබුණේ නැහැ. සරත් ප්‍රනාන්දු ඒ කාලේ හිටපු තව මේ කම්පෝසර් කෙනෙක් නිර්මාපකයෙක් එයත් ලියලා තිබුණේ නැහැ. ඒකයි මම මට හිතුණා මේ හර්ෂම අකරන්ද මම අඳුරනවා එයා පියනිස් කෙනෙක් නිසා මම ඔබගෙන් අහන්නම් කියලා. ඉතින් මම ඔබකින් අහුවා මෙහෙම එකක් තියෙනවද කියලා. ඔබ කිව්වා මම එහෙම එකක් පොඩ්ඩක් මේ ස්කෙච් කරලා තියෙනවා මේ ඒක ඔන්න මම අරන් එන්නම් කියලා. මම හිතුවා මේක මේ තැන්ක්ස් සූදානම් කරලා මේ නිර්මාණය කරපු එකක් මේ තියෙන්නේ කියලා. ඒ අවස්ථාවේ මම මතකයි කියනවා මේ සති දෙකයි තියෙන්නේ. ආහා මම ඒක අරන් එන්නම් කියලා හර්ෂ මේ තරුණ වයසේ කිව්වා. ඉතින් මම දන්නේ නැහැ මේ සති දෙක අතරතුර මේ නිර්මාණය ඇත්ත වශයෙන්ම පරිපූර්ණ කරන්න ඔය ඔබතුමා මේ දරුව මේ වීරිය ඒ අවස්ථාවේ මම දැනන් හිටියෙන් දැන් තමයි දන්නේ මේ පසු කාලයක කොහොම හරි සති දෙක යන්න ඉස්සර මේ ඒ ප්‍රස්ථාරය සංගීත ප්‍රස්ථාරය අම්මට ගෙනත් දුන්නා. ඒකේ ඊට පස්සේ ප්‍රස්ථාරයෙන් ඉතින් දැන් වාදක මණ්ඩලයකට ඔය ප්‍රස්ථාරයක් පිළියෙල කරනවා කියන්නේ මේ මෙහෙයවන අධ්‍යක්ෂකයෙක් මත කණ්ඩක්ට තියෙන ප්‍රස්ථාරය එකක් එතන හැම වාදක වාදන භාණ්ඩයක වාදනය කරන දේ ප්‍රස්ථාරගත කරලා තියෙනවා. නමුත් එතනින් ඊළඟට ඒ එකනේ ඒ එක එක වාදන භාණ්ඩයට හරියන විදිහට ඒවා උපුටා අරගෙන දෙන්නන්නේ මේ පටනලාවට දෙන එක වෙනම එක අත්‍ිතාවට දෙන එක වෙනම එක වාලීනතේ ඌව කොපි කර කර කොපි කර කර කොප්ම අතින් මේ කාලේ මේ කම්පියුටර් තිබුණ නැහැ. මට මතකයි ඔබතුමා අතින් ලියලා ඔක්කොම අපිත් එහෙම තමයි කවුරුත් ඒ කාලේ හිටපු නිර්මාපකයෝ. ඉතින් එහෙම තමයි ස්වර සංගමන් මේ ස්වර සංගමන් මම හිතන්නේ පළමු වතාවට ඒ පළමු ෆස්ට් එඩිෂන් එක කියලා කිව්වොත් අර සව සංගීත ප්‍රෝග්‍රෑම් එකේ තමයි ඉස්සරම වාදිනේ. ඊට පස්සේ තමයි මම යෝජනා කරේ මේක තව ටිකක් දියුණු කරලා අපි සිම්ෆනි ඕකෙස්ට්‍රා එක සංගමනි වාදක මණ්ඩලයත් එක්ක ශ්‍රී ලංකා සංගමනි වාදක මණ්ඩලයත් එක්ක අපි මේ සම්දර්ශනයකට කොන්සර්ට් එකකට ඉදිරිපත් කරමු කියලා. ඊට පස්සේ ඔබතුමා එක ගෙනහිලා තව ටිකක් වැඩි දියුණු කරලා බෙර එහෙම අමුණලා රවිමන්දු මට මතකයි රවිමන්දු විද්‍යාපති ඇතුළත් කරලා රම්යා ඩිලිවෙරා පියානෝ එක වාදනය කරලා ඩොක්ටර් ආචාර්ය ඍජිපොන්ස් එක තමයි ඒ අවස්ථාවේදී පළමු වතාවට අර මේ කොන්සර්ට් ස්ටේජ් එකට ගෙනල්ලා ස්වර සංගමන්නම ඉදිරිපත් කරේ. ඊට පසුව මම හිතන්නේ අවස්ථා කීපයක ලංකාවේත් වාදනය වුණා. ඊළඟට ජපානයට ගිහිල්ලත් වාදනය වුණා ඒ නිර්මාණ. ඉතින් ඕක තමයි ඉතිහාසය. ඔබතුමා ටිකක් අමතක කරලා මට මතක් වුණා අපි හුඟක් දැන් මට මතක් කරලා අපි හුඟක් මගේ ෆිල්ම්ස් කීපයටත් ලල්නත් තමයි කන්ඩක්ට් කරලා ආකස්ට්‍රා කන්ඩක්ට් කරලා රෙකෝඩ් කරේ. ඒ කියන්නේ මගේ යාළුවෙක් හිටියා ලාල් පිය සිනහා තමයි එඩිටර්. ඔව් මට මතකයි. ඩිරෙක්ට් කරේ ප්‍රසන්න විතානගේ. හැබැයි ලාල් මට කිව්වා හර්ෂ අපි මේක කරන්න ඕනේ හරි විදිහට අපි ගමු ලල්නත් කන්ඩක්ට් කරනවා කියලා. ඒක මේ ලාල් බ්‍රිලියන්ට් අදහසක් ඒ මං කියලා මගේ හරියට එකඟුණා. ඒකට හරිය ආසු වුණා. මොකද ඒ ලංකාවේ එහෙම වැඩ කළ පුරුද්දක් තිබුණේ නැහැනේ කන්ඩක්ටර් කෙනෙක් වෙන්න මරන් තියෙන්නේ නැති. හැබැයි අපි අර මියුසික් ඔක්කොම ලියලා ඒ විදිහට වෙනම කන්ඩක්ටර් කෙනෙක් අරන් ඉතින් මම හරිය ආසු වුණා. ඒකට ඊට පස්සේ ළමයි ලාල් ඔබතුමා කන්ටැක්ට් කරලා ඇතර ඒ ෆිල්ම්ස් දෙකට මතකයි. මට මතකයි මේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා අපි මේ වාදක මණ්ඩලයත් එක්ක රෙකෝඩින් එක කරා. Thank you.
මේ කියන සාක්ෂිය මම මේ කියන සාක්ෂිය සැබෑය සැබෑය සම්පූර්ණ සැබෑය සම්පූර්ණ සැබෑය සැබෑවක් මිස සැබෑවක් මිස බොරුවක් නොකියන බවට බොරුවක් නොකියන බවට දිවුරා දිවුරා සාතික කරමි සාතික කරමි මට හිතෙන හැටියට ඒ අවස්සේ කාලේ ඔය මේ ෆිල්ම් වලට මේ චිත්‍රපට වලට සංගීතය ලියනකොට නිර්මාණ කරන සංගීත වේදියා ඇවිත් ආ දැන් මේ චෙලෝ එක මෙන්න මෙහෙම ගහන්න හරි ඒක හොඹ හරි අන්න අර මේ මේ ජී එක නෙමෙයි ඒක ගහන්න අතන ආ දැන් මේ වයලින් එක මෙහෙම ගහන්න කියලා මේ එතනම නිර්මාණය කරලා ඒක රෙකෝඩ් කරනවා එහෙමනම් මේ ඔබතුමා මේක ප්‍රස්ථාරගත කරලා මේ මේ කොටස් ලියාගෙන ඒගුණන්ට බෙදා දීලා ඒව පුහුණු කරලා ඩක්ට එක්ක ඊට පස්සේ තමයි අපි රෙකෝඩ් කරේ ඒක තමයි හරි විදිය කරන්නේ එහෙම තමයි මේ අපේ මේ බටහිර මේ හොලිවුඩ් බොලිවුඩ් උනත් චිත්‍රපටවල සංගීතය නිර්මාණය කරන්නේ එහෙම තමයි එතන මම ඇත්තට ඇහුවේ මේ ඔබතුමා මේ සංගීත ජීවිතයට ඉස්සලා නැත්නම් සංගීතයට ආසෝනේ හරි අනුගතුන්නේ කොයි කාර්යද මගේ පියා සංගීතඥයෙක්ම කියලා කියන්නත් බෑ නමුත් සංගීතය ගැන හුඟක් දැනුමක් තිබ්බ විතරක් නෙමෙයි සංගීත භාණ්ඩ කීපයක් වාදනය කරා ෆ්ලූට් එක වාදනය කරා මැන්ඩලින් එක වාදනය කරා හොඳට ගැයුවා ඒකට හේතු වයලින් එක වාදනය කරා ඒකට හේතුව මගේ සීයා මගේ තාත්තගේ තාත්තා මේ වයලින් එක වාදනය කරපු එක දැන් මම ඉපදෙන්න ඉස්සර මගේ සීයා මේ මිය ගියා නමුත් ඔහුගේ වයලින් පොත් දෙක තුනක් මා ළඟ තියෙනවා ඉතින් ඒවා එයාගේ නමත් එක්ක ලියලා ඒවා බලනකොට මේ ක්‍රොයිට්ස් ස්ටඩීස් එහෙම මේ සෑහෙන්න මේ ඉහළ මට්ටමේ තියෙන ස්ටඩීස් ඒවයි බෝයිං මාක්ස් තියෙනවා මේ බෝ එක හසුරන විදිය ලකුණු කරලා තියෙනවා මගේ සීයා ඒකෙන් මට කියන්න පුළුවන් මේ ස්ටඩි එක එයා වාදනය කරා නම් එයා සෑහෙන හොඳ වයලිනිස් කෙනෙක් වෙන්න ඇති කියලා මගේ තාත්තාට එක කතාවක් කිව්වා මේ දැන් තාත්තා මගේ තාත්තගේ පවුලේ 12 දෙනෙක් හිටියා එයා 7 වෙනියා ඒ වෙනකොට මගේ සීයා දැන් සෑහෙන්න වයසට ගිහිල්ලා ඉතින් දැන් තාත්තා මේ වයලින් එක පුරුදු වෙනවා මේක සීයාට අහගෙන ඉන්න බෑ වැරදි නෝට් ගන්නවා හරියට ටියුන් කරන්නේ නැහැ වයලින් එක ඉතින් තාත්තගේ නම ලියෝ මෙහෙන්න ඒක අහගෙන හිටියේ තාත්තා මේ වයලින් එක ආයි දෙවෙනි පාරක් කරන ගහුවා තුන්වෙනි පාරක් අන්න ගැහුවා ඊළඟට ආවෙ නැති නිසා ඊමට මගේ ආච්චි ගිහිල්ලා කිව්වොත් මගේ තාත්තට ඔන්න අතර තකරන යන්න දැන් තරහ ගෙනිල ඉන්නේ කියලා. පස්සේ ගියා. ඔය වයලින් එක දෙන්න මම ඔයාට උගන්වන්නම්. මේක කරන්න එක හොඳ කියලා. ඉතින් සාරි සතුටු වෙලා වයලින් එක දුන්නා. වයලින් එක අල්ලන ගැහුවා. මේ තිබ්බ මේ අර මේ පඩිපෙලේ නගිනත. එක පාරයි යන ගහන්න එන්න. ඊට පස්සේ ඉස්සර විනය ඉගෙන ගන්න. වයලින් එක ඉගෙන ගන්න ඉස්සර කියලා. පස්සේ ඉතින් සතියකට විතර පස්සේ අලුත් වයලින් එකක් අරන් දුන්නා. ඉතින් ඔහම තමයි ඉස්සර කාලේ තිබුණේ මම නම් ඒක මම හිතන්නේ අපි එහෙම කරන්න ඕනේ කියලා. නමුත් ඔන්න ඒ විදිහට තමයි මගේ තාත්තා තමයි මගේ පළවෙනි සංගීත ගුරුවරයා. මටයි මගේ නංගිට දෙන්නම තමයි අපිට සංගීතය උගන්වලා අපි එකට සින්දු කියනවා ගයිවා එකට වැයුවා. මම ඊළඟට ඉස්සෙල්ම ඉගෙන ගත්තේ රෙකෝඩර් එක. දැන් අපි මේ රෙකෝඩර් එක හිතනවා මේ ප්ලාස්ටික් වලින් දැන් හදන්නේ රෙකෝඩර්. අපි හිතනවා මේ රෙකෝඩර් එක මේ නිකන් සෙල්ලම් බඩුවක් කියලා. එහෙම නෙමෙයි. මේ මේ මිඩීවල් කාලේ ඉඳලා, ඒ කියන්නේ මධ්‍යම කාලය, යුරෝපයේ ඊළඟට රෙනෙසොන්ස් යුගය, ඊළඟට බරොක් යුගය, 1200 ගණන් වල ඉඳලා 1600 ගණන් වල ක්‍රිස්තු පූර්ව තිබුණ සංගීතයේ ඉතාමත්ම වැදගත් වාදන භාණ්ඩයක් මේ රෙකෝඩර් එක කියන්නේ. ඉතින් ඕක තමයි මගේ ක්‍රිස්තු වර්ෂ 1600 කියන්නේ මේ ඕලන්ද කාලෙන් මේ ලංකාවට එන කාලේ වෙන කාලේ. ඉතාමත්ම වැදගත්. ඒ කොච්චර වැදගත්ද මෙන්න අපි මේ කොළඹ කෞතුකාකාරයට ගිහිල්ලා මේ වාදන භාණ්ඩ තියෙන කොටසට යන්න. ගිහිල්ලා උතන තියෙනවා මේ හොරණෑ සහ සනායි කියලා.
ඊළඟට ඒ තියෙන ෂෝකේස් එකේ අඩිය තියෙනවා මේ ඇත් දලවලින් අයිවරි වලින් හදපු රෙකෝඩර් එකක්. ඒක පෘතුගීසින්ගේ කාර්යය, ඕලන්ද කාර්යයෙන්ගේ කොහොමාරි ලංකාවට ආපු වාදන භාණ්ඩයක්. දැන් ඒකේ ඒ වාදන භාණ්ඩය දිහා බලපු මේක අති විශේෂයි. ඇයි කිව්වොත් මේක මේ දැන් සාමාන්‍ය අපි මේ වාදන භාණ්ඩය වාදනය කරන්නේ මේ මේ අත මේ දැන් වම් අත උඩට දකුණු අත පහළට. නමුත් මේක අයිතිකාරයද ඒක අනිත් පැත්තට හරවලා ඒ වාදන භාණ්ඩය සකස් කරලා තියෙනවා. ඉතින් ඇද්දල කියන්නේ ඉතාමත්ම මේ වටිනා මිල දෙයක්. ඒ කාලේ මේ කවුරු හරි හොඳට වාදනය කරන්න පුළුවන් එක්කෙනෙක් ඕක ලංකාවට ගෙනල්ලා එක්කෝ වෙන්න පුළුවන් මේ වෙළෙන්දෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සොල්දාදුවෙක් වෙන්න පුළුවන් කෙනෙක් වාදනය කරපු බාන. ඉතින් ඒකෙන් පේන කොච්චර වැදගත් කියලා. ඒක තමයි මගේ පළමුවෙනි වාදන වාදනය. ඊට පස්සේ මම බටහිර බටනාව එහෙම නැත්නම් ෆ්ලූට් එක ඉගෙන ගත්තා.